තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේට මේ කර්ම විපාක ගැන උන්වහන්සේගේ සර්වඥා ඥාණය මේක කොටසක් තමයි. තථාගත දසබල ඥාන අතර තියෙන එක ඥානයක් තමයි මේ කර්ම විපාක සම්බන්ධයෙන් උන්වහන්සේ මේ ආසෙ තියෙන අවබෝධය. ඒක දසබල ඥානවල දෙවෙනි ඥානයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා, අතීතනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං හේතුසෝ ඨානසෝ විපාකං යථාභූතං පජානාති. මහණෙනි, අතීතේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා පුද්ගලයා කරන කර්ම ඒ වගේ විපාක ඉන හැටි, විපාක විඳින තැන්, විපාක අවසන් වෙන හැටි මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ දකිනවා, දන්නවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ මේ කර්ම විපාකයේ ගැන තියෙන අසහාය ඥාණය. ඒ ඥාණයෙන් දැකලා තමයි උන්වහන්සේ මේ එක එක සත්‍යයගේ මේ කර්ම විපාකේ ඉන හැටි, කර්ම සිද්ධ වෙන හැටි, ඒ විපාක ගෙවිලා අවසන් වෙන තැන්, ඒවා විපාක විඳින්න තියෙන තැන් මේ සියල්ල උන්වහන්සේ දේශනා කරා. එතකොට ඒ විදිහට බලලා උන්වහන්සේ පොදුවේ කර්මය ගැන උන්වහන්සේ වදාලා, සංචේතනිකානම් භික්කවේ කම්මානම් උපචිතානම් අප්පටි සංවිදිත්තා ව්‍යන්ති භාවං වදාමි. තජ්ජේකෝ දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරේවා පරයයි. මහණෙනි, දැන් බලන්න අර කර්ම විපාක ඥාණයෙන් බලලා තමයි උන්වහන්සේ මේ දේශනා කරන්නේ. මහණෙනි, චේතනාව මුල් කරලා යමෙක් යම් කර්මයක් කරනවද උපජිතානම්, ඒ කියන්නේ රැස්වන කර්මය, අප්පටි සංවිදිත්වා ව්‍යන්ති භාවං වදාමි, විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලයි මම දේශනා කරන්නේ. එහෙනම් බලන්න කරන කර්මවල විපාක ඒකාන්තයෙන් එනවා. විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒ විපාක දෙන විදිය බුදුරජාණන් වහන්සේ වදාළා, තජ්ජේකෝ දිත්තේවා ධම්මේ, එක්කෝ යාට මේ ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වජ්ජේවා ඊළඟ ජීවිතේ ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපරේවා පරයය කියන්නේ සංසාරේ ජීවිතේ ඕනෑම අවස්ථාවක ඒකේ විපාකය එන්න පුළුවන්. එතකොට මේ දේශනා පරයයට අනුව අපේ ජීවිතත් ගලපලා බැලුවොත් ඉතින් අපිටත් ඒ ටික තමයි. අපිට මේ ජීවිතේ කරන කර්මවල විපාක එන්නත් පුළුවන්, කලින් ආත්මේ භාවයේ කරපු කර්මවල විපාක එන්නත් පුළුවන්, සසරේ අතීතයේ කරපු ඕන විපාකයක් මේ ජීවිතේ එන්න පුළුවන්. එතකොට මේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්මය ගැන දකින ඥානෙ උන්වහන්සේ වදාළේ එක එක පරයයන්. එතකොට මේවා අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ කර්මය ගැන තියෙන අපි දන්නවනේ, කර්මය ගැනම තියෙන දේශනා තියෙනවා. චූල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය, අපි ගත්තොත් තව තියෙනවා සංසප්පණීය පරයය කියලා ලස්සන සූත්‍රයක් කර්ම විපාක ගැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව දේශනා කළා තියෙනවා කරජකාය සූත්‍රය. එතන දේශනා කීපයක්ම තියෙනවා සංචේතනික සූත්‍ර වශයෙන්. ඒ හැම දේශනාවකම මේ කර්මය ගැන උන්වහන්සේ දේශනා කළා තියෙනවා. බාලපඬිත් සූත්‍රය ඒ වගේ. එතකොට චූලකම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා කර්මයේ විපාකේන එක පරයයක්. ඒ කියන්නේ මේක අචින්ත්‍ය විෂයක්නේ, සාමාන්‍ය කෙනාට බුදුරජාණන් තාම මේක දන්නේ. එතන උන්වහන්සේ වදාලා කම්මස්සකාමානෝ සත්ත, මහණෙනි සත්‍යා සකීය දේ හැටියට යා සත්‍යයට තියෙන කර්මය. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, කම්මං සත්‍යේ විවජති. කර්මයෙන් තමයි මිනිස්සයා උපදින තැන. කම්ම යෝනි, කම්ම බන්දු, කර්මය තමයි සත්‍යයට ඒකම ඥාතියා. කම්ම පටිසරණං, කර්මය තමයි මිනිස්සයාගේ සත්‍යයාගේ පිලිසරණ. කම්මං සත්‍යේ විභජති, කර්මය සත්‍යාව බෙදනවා. හීන පණිත ඇති උස් පහත් හැටියට. එතකොට මේත් කර්ම විපාකෙන එක ක්‍රමයක්. එතකොට ඒ චූලකම්ම විභංග සූත්‍රයේ කොටස තියෙනවා. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ
අපට තේරණ හැටියට වදාලා මහණෙනි යමෙක් මේ ජීවිතේ දානය හොඳට පුරුදු කරනවා නම් ඒක විපාක හැටියට එයා මතු ආත්ම භවවල එයා සැප ඇති තැන්වල උපදිනවා කියනවා මහා භෝග සම්පත් ඇතුව. ඒ වගේම කෙනෙක් මේ ජීවිතේ සිල් රකින්නවා නම් එයා ඊළඟ ජීවිතේ ප්‍රියමනාප මේ උසස් කෙනෙක් හැටියට උපදිනවා කියනවා ඒකේ විපාක හැටියට. ඒ වගේ මුන්නාසිව දාල මේ ජීවිතේ යම් කෙනෙක් ඊර්ෂියාව බහුල කොට වාසය කරනවා නම් එයා උපන් පන් ජීවිතවල අල්පේසාක් වේලා උපදිනවා කියනවා හීන තැන්වල හීන කුලවල. එතකොට යම් කෙනෙක් මේ ජීවිතේ මෙච්චිත හොඳට දියුණු කරනවා නම් ඒක විපාක හැටියට එයා අනිත් අයට ප්‍රියමනාප අනිත් අයට ඇසුරු කරන්න කැමති කෙනෙක් හැටියට උපදිනවා කියනවා. එතකොට ඒ විදිහට මේ කර්මයන්ගේ අනුලෝම බව මේ ජීවිතේ යමක්ද කරන්නේ ඒහා සමාන විපාක ඊළඟ ජීවිතවල යට ගෙවල් දෙනවා. එතකොට ඒකත් එක කර්මයේ කර්ම විභාගයක් නැත්තම් කර්ම විපාක එන එක ක්‍රමයක්. ඒ වගේම තමයි අද අපි ඔබට කියා දෙන්නේ ඒ වගේ තවත් පර්යායකින් බුදුරජාණන් වහන්සේ මේ කර්ම વિશે අපිට දේශනා කරපු දේශනාවක්. එතකොට මේ දේශනාව මහා කම්ම විභංග සූත්‍රය දැන් චුල්ල කම්ම විභංග සූත්‍රයත් එක්කම තමයි මහා කම්ම විභංග සූත්‍රය තියෙන්නේ. චුල්ල කම්ම විභංග සූත්‍රයේ තියෙන කොටස තමයි අපි ඔබට දැන් ඔය කියා දුන්නේ. එතකොට මහා කම්ම විභංගයේ උන්වහන්සේ තව පර්යායක් දේශනා කරනවා මේ කර්මවල විපාකින හැටි. අපිට මේකෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ කර්ම વિશે කියන එක හැබෑවටම මේක සංකීර්ණ එකක්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට વિશે වෙන්නේ නැහැ. භාග්‍යතුනාන් තමයි ඒක දන්නේ එන විදියවල් එන රටාව එන තැන් ඒවා කර්ම ගෙවිලා අවසන් වෙන හැටි අවසන් වෙන තැන් මේ සියල්ල බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. එතකොට උන්වහන්සේ සත්‍යයට ඒක තේරුම් ගන්න විදියට නොඑක් පර්යායෙන් දේශනා කරනවා. එතකොට මේ මහා කම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ අපිට පුදුම හිතන විදිහේ මේ කර්මයන්ගේ විපාකේන රටාවක් දේශනාවකට වදාලා අපි බලමු ඒක කොහොමද කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්නේ මේ කාලේ එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනි කලන්දක නිවාපේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාපේ කියන්නේ ලෙහෙනුන්ගේ මේ අපි කියන අබේ භූමිය රජගහ වේලුවනි කලන්දක නිවාපේ තිබුණා. එතකොට එහෙ තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ. ඔන්න ඔය කාලේ තේනකෝපන ආස්මා සමිද්දි ආරණ්‍යක කුටිකාය විහෙරති. ඒ කාලේ සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍යයේදී වාසය කරනවා කුටියක වාසය කරනවා. ඔන්නේ අවස්ථාවේ අතකෝ පෝතලිය පුත්තෝ පරිබ්‍රාජකෝ ජංගා විහාරං. ඒ කියන්නේ ඒ කාලේ මේ ඒ අවට තිබුණ පරිබ්‍රාජකෙක් හිටියා. එයාගේ නම පෝතලිය පුත්ත. මෙයා අර ජංගා විහරණය කියලා කියන්නේ මේ අපි මේ කාලේ තේරෙන හැටියට කිව්වොත් ව්‍යායාමයට කායික ව්‍යායාමයේ පිණිස මේ ඒ ප්‍රදේශය ඇවිදිනකොට මෙයා දැක්කා අන්න අර සමිද්දි ස්වාමීන් වහන්සේ. මෙයා මේ යන්නේ පරිබ්‍රාජකේ දැකලා ඔන්න ළඟට ගිහිල්ලා ඒ සතුට සාමිච්චේ යෙදිලා මේ පෝතලිය පුත්ත සමිද්දි ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම කතාවක් කියනවා. සම්මුඛමෙතං ආවසෝ සමිද්දි සමනස්ස ගෝසමස්ස සුතං සම්මුඛා පටිග්ගහිතං. ඒත් සමිද්දි මම මේක බුදුරජාන් වහන්සේ ළඟින්ම තමයි ඇහුවේ. ඒ වගේ උන්වහන්සේ ළඟින්මයි මම මේක පිළිගත්තේ. මොකද කාරණේ මෝගං කාය කම්මං මෝගං වචී කම්මං මනෝකම්මම් මේව සච්ඡන්ති. කාය කර්මයේ හිස් වචී කර්මයේ හිස් මනෝ කර්මයේ තමයි හරි එක ඇත්ත එක. අත්‍යච සමාපatti යං සමාපatti සම්පන්න උන්න කිංච වේදේති. යම් විදීමක් රහිතව සමවැදී වාසය කරන්න පුළුවන් සමාධියක් තියෙනවා. ඕකමං මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ ළඟින්ම කියලා ඇහුවේ. දැන් අපිටත් තේරෙනවනේ දැන් මේ කාය කර්මයේ හිස් වචී කර්මයේ හිස් කියලා ඔහොම එකක් ධර්මයේ නැහනේ. දැන් මේ පෝතලිය පුත්ත ඒක තමයි මේ අහන්නේ. එතකොට සවිද්දි ස්වාමීන් වහන්සේ කිව්වා මායේ වංගාවස පෝතලිය පුත්තා ආ පෝතලිය පුත්ත ඕක නම් කියන්න එපා කිව්වා.
මාය වස හවසෝ භගවන්තන් අබ්භාචයකි භාගධනා මේ අභූතයෙන් චෝතනා කරන්න පාක ඔහොම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. ඔන්න සමිත්වාස කිව්ව. ඔය මේ කාය කර්මය හිස් මේ වජී කර්මය හිස් මනෝ කර්මය තමයි හරික මෙහෙම මේ විඳීමක් නැති සමාපත්තියක් තියෙනවා මෙහෙම දේශනා කරලා නෑ කිව්වා. එතකොට මේ පෝතලිය පුත්ත කියනවා කීවචරම් පබ්බෝජ ආවස සමිද්ධි සමිද්ධි ඔබ මේ පැවිදිලා කොච්චර කල්ද? නැචරං ආවස තීනි වස්සානි මං එච්චර කල් නන්නේ මං අවුරුදු 3යි කිව්වා. එතකොට මේ පෝතලිය පුත්ත කියනවා එතදානි වයන් තේර බික්කු කිං වක්කාම යත්‍රේ නාමේ නව බික්කු සත්තාරම් පරිරක්කිතබ්බම් මඤ්ඤිසති. මේ ඊයේ පෙරේද පැවිදි වෙච්ච මේ මහණුන් ආසේලත් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මෙහෙම රකින්නෝ නම් ස්ථීර වික්තුන් ගැනදී මට කියන්න දෙයක් නැහැ කිව්වා. බලන්න කියපු කතාව. හැබැයි එහෙම කිව්වත් මේ කතා සල්ලාපේ යනවා. ඊට පස්සේ ඔන්න මේ පොතලේ පුතාය අහනවා සංචේතනිකං ආවස සමිද්ධි කම්මං කත්වා කායෙන් වාචය මනසක් කිංසෝ යදීති. එහෙනම් සමිද්ධි චේතනා මුල් කරලා කර්මයක් කරනකොට යම් කම්මං කත්වා කයෙන් හෝ වචනයෙන් හෝ මනසින් කිංසෝ වේදීති ඔහු කොයි ආකාරයේ විඳීමක්ද විඳින්නේ? ඔන්න පෝතලිය පුත්ත ආය ප්‍රශ්නයක් ඇහුවා. එතකොට සමිද්ධි ස්වාමීන් වහන්සේ කියනවා සංචේතනිකං ආවස පෝතලිය පුත්ත කම්මං කත්වා කායෙන් වාචයෙන් මනස දුක්ඛං සෝ වේදීති. පෝතලිය පුත්ත ඉතින් කයෙන් වචනයෙන් චේතනා මෙහෙවලා මනසින් යම් කර්මයක් කරනවා නම් ඔහු විඳින්නේ දුකක්. දුක්ඛං සෝ වේදීති. දැන් අපිට තේරෙනවා මේ සමිද්ධි ස්වාමීන් දුන්න උත්තරේ නම් ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මොකද දැන් මෙතන කියන්නේ යම් කර්මයක් කරලා කය වචනේ මනසින් එයා විඳින්නේ දුකක් කියනවා. දැන් මේ අපිත් මේ ධර්මය අහලා තියෙනවානේ. ඒතර අපිටත් මේ කර්මය ගැන යම් යම් මේ මට්ටමේ දැනුම් තේරුම් තියෙනවානේ. එතකොට මේ සමිසාවසින් දුන්න උත්තරේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවුලක් තියෙනවා වගේ අපිට පේනවා. බලමු දැන් ඉස්සරහට මෙහෙම කියනකොට අර පෝතලිය පුත්ත මේකට සතුටු වෙන්නේ නැහැ මේ උත්තරේට. ඒක කියනවා භාසිතං නේව අභිනන්දින පටික්කෝසි. අභිනන්දිත් අනභිනන්දිත් අපටි කෝසිත්ව උට්ටාසන පක්කා. මෙයා ඒකට සතුටු වුණෙත් නැහැ. මෙයා ඒක පිළිගත්තෙත් නැහැ. මෙයා ඉදින් නැගිටලා ගියා යන්න පෝතලිය පුත්ත. ඊට පස්සේ ඔන්න දැන් සමිද්ධි ස්වාමීන් වහන්සේ මේ කල්පනා කරා උන්වහන්සේ නම් මම මේක මේ අපේ ආනන්දයන් වහන්සේ පොඩ්ඩක් ගිහිල්ලා කියන්න ඕනේ මේ වෙච්ච දේ. يعني මෙතන යම් ධර්ම කතාවක් නෙවුනේ. අනික පෝතලිය පුත්ත සතුටු වුණෙත් නැහැනේ. ඊට පස්සේ ඔන්න ආනන්දයන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා අර කතාව කිව්වා එයාත් ආනන්දෙන් මෙන්න මෙහෙම පෝතලිය පුත්ත කියන පරිප්‍රාචකයා මාව හොයාගෙන ආවා. අපි අතර මෙහෙම කතා සංවාපයක් වුණා. ඉතින් ඊට පස්සේ මේ එයන් නැගිටලා ගියා කිව්වා. එතකොට දැන් මේ අපේ ආනන්දයන් වහන්සේ මේකට උත්තර දෙන්න ගියේ නැහැ. ආ ඕක මෙහෙමයි ඕක මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරන්න ගියේ නැහැ. බලන්න ඒ කාලේ ඉතින් ඒ ස්වභාවයේ සංඝයාගේ ආනන්දයන් වහන්සේ කියනවා දසනම්පිකෝහං ආනන්දයන් වහන්සේ කියනවා අතිකෝ ඉදං ආවසෝ සමිද්ධි කතා පාපතම් භගවන්තං දස්සනාය. සමිද්ධි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න මේක හොඳ කාරණයක්. අපිට හොඳ ධර්ම කාරණයක් අහගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේක හොඳ කාරණයක්. ඒ නිසා අපි මේක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියමු කිව්වා. ඔන්න අපේ ආනන්දයන් වහන්සේ කටයුතු කරන හැටි. ඊට පස්සේ ඔන්න සමිද්ධි ස්වාමීන් වහන්සේ අපේ ආනන්දයන් වහන්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මේ විස්තරේ කිව්වා. කිව්වේ ආනන්දයන් වහන්සේ ස්වාමීන් මේ අපේ සමිද්ධි ස්වාමීන් වහන්සේ මේ පෝතලිය පුත්තත් එක්ක මේ වගේ කතා සංවාපයක් වෙලා තියෙනවා මෙහෙමයි උත්තරේ දීලා තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දසනම්බිකෝහං ආනන්ද පෝතලිය පුත්තස පරිභාජකස්ස නාවිජානාමි කුතෝයේ පණේ රූපං කතා සංවාපං. දැන් අර මේ පෝතලිය පුත්ත කිව්වේ මම මේක මේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඇහුවා කියලානේ. එතනම පිළිගත්තා කියලානේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මං ඔය පෝතලිය පුත්ත කියන මනුස්සයා දැකලාවත් නැහැ. කතා සංවාපයක් වීම ගැන කවර කතාවද කියනවා. ඒතර බලන්න මේ කාලේ
මේ අමු බොරු කියන හැටි තැම් බුදුරජාණන් වහසේ ලඟින් වහගත්තා ලඟින්ම පිළිගත්ත කියලනි පෝතලි පුත් අරකාය කර්ම හිස් ඔය කතාව කිව්වේ. තැම් බුදුරජාණන් වහසේ කියනවා මේ මංව පෝතලි කිතුවසය දැක්කවත් නෑ. කතා සල්ලාපයක් වෙන ගැවර කතාද බලන්ඩෙන ඒ කාලෙත් ඉඳරු තියෙනවා. ඉතින් මේ අභූතේ අභූත චෝදනා ගෙනල්ලා මං මෙතන ඇහුව මෙතන ඇහුව අතන ඇහුව කියලා බොරු කියන. ඇතර මේ පෝතලය පුත්ත සම්පූර්ණ අමූලික බොරුවක් කිව්වේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද සමිද්දිරා භෝග පුරුසේන පෝතලිය පුත්තස පරිභාෂක විභජ්ජ කරණියෝ පඤ්ඤෝ ඒකංසෝ ව්‍යාගතෝති. මේ අපේ සමිද්දි මේ බෙදා දක්වලා දෙන්න ඕනේ උත්තරයක් නෙමේ එකපාරට දීලා තියෙන්නේ. ආන්න ඒකයි අපිට ඉස්සරහත් අර තේරුනේ මේ සමිද්දි සාඥා දුන්න උත්තරේ නම් අවුලක් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ එකපාරට උත්තර දෙන්න බෑ. මේ කයෙන් වචනෙන් මනසෙන් කර්මයක් කරා මේක විඳින්නේ මොකද්ද කියනකොට එකපාරට දුක් වේදනාවක් කිව්වොත් ඒක වැරදි කියනවා. විභජ්ජ ව්‍යාකරණිය මේක මේ බෙදා දක්වලා උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නයක්. මේ සමිද්දී ඒකට එකපාරව උත්තරේ දුන්නා. ඕ සමිද්දී හාමුදුරුව කරපු දේ. එතකොට එතන හිටියා උදාය හාමුදුරුව. මෙතන මේ ලස්සන සාකච්ඡාවක් කියන්නේ උදාය හාමුදුරුව ගැන අපි දන්නවනේ. උදාය හාමුදුරුව කියනවා බුදුරජාණන් වහන්සේට සජේපන බන්තේ ආස්මා සමිද්දිනා ඉදන් සන්දාය භාසිත යංකිච වේද ඉතන් තන් දුක්කස්මි. ආමිනි මේ අපේ සමිද්දී කියන්නේ ඇත්තේ යමක් විඳිනවා නම් ඒක දුකයි කියලා. එතකොට බුදුරජාණන් ඔන්න 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 මේ උදායි පැන්නගම මෙතෙන්ට අඤ්ඤාසින් කොහං ආනන්ද ඉදානේ උදායි මෝගපුරුසෝ උම්මුජ්ජමානෝ අයෝනිසෝ උම්මුජ්ජිත. මං දැනගත්තා කිව්වා මේ උදායි දැන් කට ඇරියොත් මේ වගේ මේ අයෝනිසෝ කියන්නේ මේ මෝඩ පහේ කතාවක් කියනවා කියලා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ සමිද්දී ඔය පෝතලිය පුත්තට උත්තරේ දෙනවා නම් දෙන්න දිමේ මේ මෙහෙමයි කියනවා. සංචේතනිකං ආවසෝ පෝතලිය පුත්ත කම්මං කත්වා කායෙන් වාචාය මනසා සුඛ වේදනියං සෝ සුඛං වේදේති. ඒ වගේම යම් ඒක දැන් ඒකේ අර්ථය යම් කර්මයක් කරලා ඔහු කායෙන් වචනයෙන් මනසින් යම් කර්මයක් කරලා ඒ කරන කර්මය සුඛ වේදනිය සැපසහගත කර්මයක් වුණොත් ඔහුට ඒකෙන් උපද්දවන්නේ සැපසහගත විඳීමක්. ඒ වගේම දුක් වේදනියන් කායන වාචාය මනස දුක් වේදනියන් කම්මං සෝ දුක්ඛං වේදීති. කයින් වේවා වචනෙන් වේවා මනසින් වේවා දුක් වේදනාවට අදාළ කර්මයක් නම් එයා කරන්නේ ඔහුට ඒකෙන් උපද්දවන්නේ දුක් විඳීමක්. ඒ වගේම කයින් වචනෙන් මනසින් එයා උපේක්ෂා විඳීමට අදාළ කර්මයක් නම් කරන්නේ ඔහුට ඒකේ විපාකයෙන් උපද්දවන්නේ උපේක්ෂා විඳීමක්. අභිචානන්ද කී දැන් මේ ආනන්ද අර පෝතලිය පුත්තට මේ සමිද්දි ඕන් ඔය විදියට උත්තරේ දුන්නා නම් තමයි ඔය කිව්වා හරි. දැන් සමිද්දි සාවින්නාත ඒක පාට කිව්වා දුක් වේදනාවක් කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ සමිද්දිට ඔහොමනේ උත්තරේ දෙන්නේ මේ සමිද්දි ඒකත් වැරද්දුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිචානන්ද කේච අඤ්ඤත්‍යා පරිබ්‍රාජක බාලා අව්‍යක්තා. ආනන්ද ඔය අන්නේ පරිබ්‍රාජකයෝ බාලයි ටිකක් මෝඩ පහේ අය අව්‍යක්තයි. කේච තථාගතස්ස මහාකම්ම විභංගං ජානිස්සති. ඒගොල්ල කොහොමද මේ තථාගතයන් වහන්සේගේ මහාකම්ම විභංගය ගැන දන්නේ? තථාගතයන්ගේ මහාකම්ම විභංගය ගැන බැලුවාම මේ අන්නේ පරිබ්‍රාජක මේගොල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ මොකක්වත්. මේ මහලොකට ප්‍රශ්න ඇහුවට සචේතුම් මේ ආනන්ද සුනෙයා තථාගතස්ස මහාකම්ම විභංගං විභජනස්සාති. ආනන්ද ඔබ කැමතිද තථාගතයන්ගේ මහාකම්ම විභංගය ගැන දැනගන්න? ඒ වෙලාවේ අපේ ආනන්දයන් වහන්සේ සිවුර ඒකාස කරගෙන වන්දනා කරගෙන කියනවා ඒ තස්ස භගවා කාලෝ ඒ තස්ස සුගතෝ කාලෝ ස්වාමීනි මේ තමයි ඒකට කාලේ මේ තමයි ඒකට කාලය. සුගතයන් වහන්ස භාග්‍යතුන් වහන්සේගේ මහා කම්ම විභංග ඥානය දේශනා කරන්න කියනවා. ඔන්න බලන්න එතකොට අපේ ආනන්දයන් වහන්සේ ඊතර කොච්චරයකට දක්ෂද කියන එක දැන් මේ මේ ධර්මක මේ සූත්‍රය ආනන්දයන් වහන්සේගේ නුවණ පාවිච්චි කරමු නිසානේ. ඒ කිව්වනේ මේ අර සමිද්ද ස්වාමීන් වහන්සේට සමිද්ද මේ අපි ඔබ බුදුරජාණන් වහන්සේගෙන් අහමු කිව්වා අපිට හොඳ දහම් පදයක් අහගන්න පුළුවන් කියලා. දැන් බලන්න එතකොට ආනන්දයන් වහන්සේක දන්නවා බුදුරජාණන් වහන්සේගෙන් මේ දහම් කරුණු ඉස්මතු කරගන්න ඒ ක්‍රමේ ආනන්දයන් වහන්සේ හොඳට දන්නවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංග ඥානේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරනවා. මේක හරි පුදුම හිතෙන විස්තරයක්. මේකේ බලන්න දැන් මේක සාරාංශය හැටියට කිව්වොත් මේ දේශනාවේ තියෙනගේ බුදුරජාණන් වහන්සේ වදාලා අතචානන්ද අත්ති කම්මං අබබ්බං බබ්බහසං.
අත්තිකම්මං අබබ්බං අබබ්බාසං අත්තිකම්මං බබ්බං බබ්බාසං අත්තිකම්මං බබ්බං අබබ්බාසං. එතකොට මේක තේරෙන හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දුර්වල කුසල කර්මයක යටපත් කරන්න බලවත් අකුසල කර්මයකට පුළුවන් කියනවා. ඔන්න බලන්න දැන් මේ බුදුරජාණන්සේ කර්මය පිළිබඳව දන්න විශේෂ. ඒ වගේම ආනන්ද පුළුවන් කියනවා දුර්වල අකුසල කර්මයක යටපත් කරන්න බලවත් කුසල කර්මයකට. ඒ වගේම ආනන්ද කුසලයක යටපත් කරන කුසල කර්මයක් තියෙනවා කියනවා. ඒ වගේම අකුසලයේ යටපත් කරන අකුසල කර්මයක් තියෙනවා කියනවා. බලන්න ඒක මේ කර්ම විශේෂ කොච්චර සංකීර්ණද කියන එක. අපි දැන් මේක පැහැදිලි කරගමු. අංගවට කිව්වේ එතකොට මේක මුලින් තේරුම් ගන්න එක පහසුයි මේ දේශනා ඉස්සරහට යන්න. එතකොට මේ කොහොමද අකුසලයක යටපත් කරගෙන කුසල කර්මයක් හිස්මතු වෙන්නේ? කුසලයක යටපත් කරගෙන අකුසල කර්මයක් හිස්මතු වෙන්නේ. ඒ වගේම කුසල කර්මය යටපත් කරගෙන බලවත් කුසල කර්මයක් හිස්මතු වෙන්නේ. ඒ වගේම අකුසල කර්මය යටපත් කරගෙන බලවත් අකුසල කර්මයක් හිස්මතු වෙන්නේ. එතකොට මේක මේ සංසාරගත සත්‍යය තුළ මේ කර්මයේ මේ එක යන එක ස්වභාවයක්. ඒක වෙන කෙනෙකුට හොයන්න බෑ, තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ තමයි ඒක දන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතරුම ආනන්ද පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් ආනන්ද. මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ මේ මේ කරුණු හතරට අදාළ පුද්ගලයෝ ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ ඉද පාණාති පාති ආනන්ද. ඔන්න මෙහිලා පුද්ගලයෙක් ඉන්නවා, මෙයා ප්‍රාණඝාතය සිද්ධ කරනවා, අදින්නාදායි හොරකමත් කරනවා, කාමේසු මිච්ඡාචාරී වැරදි කාම සේවනයක් තියදෙනවා. එතකොට ඔය තමයි මනුස්සයා තුළින් කයින් වෙන අකුසල් තුන. මුසාවාදී හෝදු බොරුත් කියනවා, පිසුනාවාචෝ කේලනුත් කියනවා. ඒ කියන්නේ එක එක්කෙනා බිඳවන කේලම් කියනවා. පරුසාවාචෝ රළු පරුස වචනවලින් මිනිසුන්ට කතා කරනවා. සම්පප්පලාපී මේ කිසිම වැදගැම්මකට නැති කතා කර කර ඉන්න හීස් වචන. එහෙනම් මෙයාගේ වචනයෙන් වෙන කර්මපත හතරක් වෙනවා. ඒ වගේම අභිජ්ජාලු මෙයා හරියට මේ අනුන්ගේ දෙයට ආස කරනවා. ඒ කියන්නේ ලෝභය මෙයාගේ ඉහවහා ගිහිල්ලා තියෙනවා. ව්‍යාපන්න චිත්තෝ හරියට ක්‍රෝධ කරනවා. මිච්ඡා දිට්ඨි හෝති ඒ වගේම මිසදුට සමාදන් වෙලා වාසය කරන කෙනෙක්. එතකොට මෙයාගේ කයින් වෙන අකුසල් තුනත් වචනයෙන් වෙන අකුසල් හතරත් හිතින් වෙන අකුසල් තුනත් මේ දස අකුසලෙම මෙයා තුළ වෙනවා. මේ විදිහට දස අකුසලයේ යෙදෙන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ සෝ කායස්ස බේදා පරම්මරණ විනිපාතං නිරයං උපජ්ජති. මෙයා කය බිඳිලා මරණින් මත්තේ නිරේ යන්න පුළුවන් කියනවා. ඒක අපිටත් තේරෙනවානේ. මිනිස්සෙක් පව් කර කර ඉන්නවනම් ඉතින් අපිත් කියනවා මේ මිනිස්සයා ඉතින් ආත්මයක් නැහැ කියනවා. ඒ ආත්මයක් නැහැ කියන එක අදහස මොකද්ද? මෙයාට සුගතියක් නැහැ කියන එක. එතන මරණින් මත්තේ නිරේ යනවා. ඒතකොට ඒක සාමාන්‍ය අපිටත් ප්‍රකටයිනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වගේ වදාලා මෙහෙම දස කුසලයේ යෙදෙන කෙනා මරණින් මත්තේ සුගතිය යන්නත් පුළුවන් කියනවා. ඔන්න බලන්න. ඒ සුගතිය යන්නේ කොහොමද? අන්න අර මුලින් කියපු මහා කම්ම විභංග ඥාණයෙන් උන්වහන්සේ දකිනවා මෙයා මේ ජීවිතයේ දස කුසල යෙදුනට මෙයාගේ තියෙනවා මෙයා අතීතයේ කරපු බලවත් කුසල කර්මික විපාකයක්. එතකොට මෙයා මැරෙනකොට අර කුසල කර්මයේ හිස්මතු විලා මේ ජීවිතයේ විත අකුසලයේ යටපත් කරගෙන අර කුසලයේ හිස්මතු විලා මෙයා සුගතිය යනවා කියනවා. බලන්න දර මේක කොච්චර සංකීර්ණද කියන එක. ඒ වගේම මෙයා මරණින් මත්තේ නිරේ යනවනම් ඒක ඒකාන්ත කළා කියන්න බෑ කියනවා. මේ ජීවිතයේ වෙච්ච දස අකුසලයේ විපාකේ හැටියටම නිරේ යන්න කියලා. සමහර විට මේ ජීවිතයේ ආගි දස අකුසලෙන් ග්‍රස්තුන අකුසල කර්මයේ විපාකේ යටපත් කරගෙන සංසාරේ කරපු අකුසල කර්මයක් ඉස්සරහට ඇවිල්ලා මෙයා ඒකේ විපාකයක් හැටියට නිරේ යන්නත් පුළුවන් කියනවා. ඔන්න බලන්න එතකොට. ඒ කියන්නේ මේ මිනිස්යාගේ මේ මිනිස්යා තුළ සකස් වෙන කර්මවල මේ ස්වභාවය තමයි අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. ඒතර මේක අපිට මේ අමුතුවෙන් සතුටු වෙන්න දෙයක් නැහැ. මොකද මේ අපි සංසාරයක් ගෙවාගෙන ඉන අය. අපි දැන් මේ ජීවිතේ නම් අපි දන්නවා අපි බරපතල දේවල් කරලා නැහැ කියලා. නමුත් සසරේ මොනවා කරලා තිබුණත් අපි දන්නේ නැහැ නේ. එතකොට බලන්න මේ මරණාසන්නයේ කියන එක දැන් අපි හිතනවට වඩා ඒක ටිකක් සංකීර්ණ එකක්. මොකද දැන් අපිට මේ ජීවිතේ කරපු හරිම කර්මවත් මතක නැතිකොට අතීතයේ මේ අතීත ජීවිතවල කරපු කොහොමවත් මතක නැහැනේ. හැබැයි ඒ කර්මයක් මුල් වෙන්න පුළුවන් කියනවා මරණාසන්නයේ පුල් වෙලා මෙයාව යන්න පුළුවන් කියනවා සුගතියට දුගතියට. ඒකයි මේ කර්ම යටපත් කරන කර්ම තියෙනවා කියන්නේ. බලන්න එතකොට මේකට හොඳ විස්තරයක් තියෙනවා මහා නාරද කස්සප ජාතකයේ. ලස්සන විස්තරයක් තියෙනවා, අපිට මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඔය මහා නාරද කස්සප ජාතකයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය
අපි දන්නන උරුවෙල කස්සප මහරහතන් වහන්සේ අරමයා. එතකොට ඒ විස්තරේ ඒ කාලෙ මේ වේදේ රටේ මිතිලා කියන නුවර හිටිය අංගාති කියලා රජ කෙනෙක් අතීතේ. මේ අංගාති රජුරුවන්ට ඉන්නවා මේ ඒ යාගේ මිතිලා ඒ රජුරුවන්ගේ සෙන්පති ප්‍රධාන සේනාධිපති. ඒ කියන්නේ මේ කාලේ වගේ කිව්වොත් එහෙම ජෙනරල් සේනාධිපති ජෙනරල්. ඒ වගේම යංගාති රජුරුවන්ට ඉන්නවා මේ තමන්ගේ හිතවත්ම කුළුපග 16ක්. එතකොට ඒ 16යාගේ නම බීජක අර සේනපතිතුමාගේ නම අලාත. ඊට පස්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැති කාලේ, ධර්මයේ නැති කාලේ. එක දවසක් මේ යංගාති රජුරෝ ඒ අවට හිටියා මේ රජුරන්ගේ රාජ්‍ය කිට්ටුව හිටියා වනාන්තරයක මේ ජටිලේ ගුණ කියලා. ගුණ කියලා ජටිලේ කූට තාපසේ. එක දවසක් මේ රජුරෝ මේ පිරිසත් එක්කන් මේ ඉතින් අර පෝය දවසට ඒක ක්‍රමයක් තිබිලා තියෙනවනේ. ඒක ඉන්දියාවේ එකලත් තිබිලා තියෙනවා. කියන්නේ පෝය දවසට මේ අර තමන්ගේ ආගමේ ශ්‍රමණක් බ්‍රාහ්මණ හම්බෙන්න යනවා. ඕක නිසානේ බුදුරජාණන් වහන්සේ සංඝයාට මේ පෝය දවසේ පොහොය කරන්නත් වදාලන්න හේතුනේ. එතකොට දැන් ඔන්න මේ අංගාධි රජුරෝ අර සේනපති ඒ පිරිසයි ඒගොල්ලෝ කතා වුණා අපි නම් අද මේ හොඳ පෝය දවසේ හොඳ හඳක් පායලා තියෙනවා අපි යන් එනම් මේ අර පරිබ්‍රාජකේ හම්බෙන්න ගිහිල්ලා ඔන්න කතා බහ කරා. කතා බහ කරලා මේ එතකොට දැන් මේ කූට පරිබ්‍රාජකයා මේ රජුරවන්ට බණක් කිව්වා. කොහොමද රජතුමනි මේ කර්මවල කර්ම විපාක කියන මේවා බොරු කිව්වා. මේ හොඳ දේවල් කරයි කියලා හොඳ තැන්වල යනවා, නරක දේවල් කරයි කියලා නරක තැන්වල යනවා. මේවා සම්පූර්ණයෙන් බොරු කිව්වක්. මේ කාය කර්ම වචී කර්ම මේවා ගැති දෙයක් නෑ කිව්වා. ඒ කියන්නේ ඒක ලොකෝ කතාවක් තියෙනවා මම මේ සරලව කියන්නේ. මේ රජුරුවොත් මේක සමාදන් වුණා. සමාදන් වෙලා එතකොට එතන හිටියා අර බීජක කියන 16. බීජක 16 අලා සෙන්පති දෙන්න ඒ කට්ටියත් එක තමයි ගියේ. එතකොට ඔන්න අර සෙන්පති කියන රජුරවන්ට රජතුමනි මේ ජටිලතුමා එයා කියපු බණ හරි කිව්වා. මේ මනුස්සයා මේ හොඳ කර්ම කරයි කියලා හොඳ තැන්වල යනවා, නරක කර්ම කළේ නරක තැන්වල. එහෙම එකක් නෑ කිව්වා ලෝකේ. එතකොට රජුරු වහනවා ඔබ කොහොමද එහෙම කියන්නේ? එතකොට දැන් මේ බීජකටයි මේ අලාද සෙන්පතියටයි අතීතාත්ම භාවය පේනවා. ඔන්න ඒ කාලේ මිනිසුන්ගෙත් එහෙම සබහාවල් තිබිලා තියෙනවා. තමන්ගේ අතීත ජීවිතය පේනවා. එතකොට අර සෙන්පති කියනවා දේවයන් වහන්සේ මං කලින් ජීවිතේ මට පේනවා. මං කලින් ජීවිතේ ගවඝාතකේ හරක් මරන මිනිස්සේ, හරක් වල මස් විකුණලා කන මිනිස්සේ. රජතුමනි මම මුළු ජීවිතේම කරේ හරක් මරපේව කිව්වා. නමුත් බලන්නකො කිව්වා මං දැන් මේ ජීවිතේ මං මේ මුළු මිතිලා රාජ්‍යෙම මං ප්‍රධාන සේනාධිපති. මං මහා සැපයක් විඳිනවා. ඉතින් දේවයන් වහන්සේ කලින් ජීවිතේ හරක් මරපේක ප්‍රාණඝාතේනි ඒකේ විපාක තියෙනවා නම් මං යන්න බෑ නිරේ. රජ්ජුරුව තවත් පිළිගත්ත මේක. එයි දැන් ඇස්පනා අපිටම තියෙනවනේ සාක්කි. අර බීජකත් කිව්වා දේවයන් වහන්සේ මේ තාපසයා කියපු දෙය හරි. බීජක කියනවා දේවයන් වහන්සේ මං අතීත මොකද මෙයාටත් පේනවනේ අතීත ජීවිතේ. මං අතීත ජීවිතේ මේ මට මතකේ සාගීතේ. සාගීතේ මේ ඒ නුවර හිටපු සිටුවරේ මංගේ සිටු ජීවිතේ ධර්මිෂ්ඨව කියනවා ජීවත් උනේ. මං දම් පැන් දුන්නා කියනවා. මම මට පුළුවන් විදිහට සීල් රැක්කා කියනවා. මේ දැන් ධර්මයේ නැති කාලෙ නෙමෙයි, අබුද්ධෝත්පාද කාලේ. මං යහපත් දේවල්මයි කියනවා ඒ මුළු ජීවිතේම කරේ. කවදාවත් මං කයින් වචනයෙන් මනසින් නරක දෙයක් කරේ නැහැ කියනවා. මං සීලවන්ත ජීවිතයක් ගෙව්වේ. නමුත් බලන්නකො දෙවියන් වහන්සේ මං අද ඔබතුමාගේ දාසේ. ඕ මං කරපු පින. රජුරෝ තවත් විශ්වාස කරා. ඇයි දැන් ඉතින් මෙයා ඒ විදිහට සිල්වත් වුණා නම් මෙයා යන්න දිවි ලෝකෙට. දැන් මේ 16ක් වෙලා නිපදිලා තියෙනවා. එතකොට මේ රජුරවන්ට ඉන්නවා මේ දුවෙක්. ඒ කියන්නේ රජුරන්ගේ දුව ඒ රාජකුමාරි. එයාගේ නම රුජා. මේ රුජා කියන කුමාරිට ආත්මභාව 7ක් අතීතයේ බලන්න පුළුවන්. එයාට 7ක් අතීතයේ පේනවා, 7ක් අනාගතයේ පේනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් මිනිස්සු මේ ඒ කාලේදී පුදුම දේවල් ඉතින් ඒවා මිනිසුන්ට තිබිලා තියෙනවා එහෙම හැකියාවක්. හැබැයි මේ රුජා කියනවා පියතුමනි
මේ දෙන්නා මේ කියන අර තාපසයා කියපු බණ වැරදි කිව්වා. ඒ වගේ මේ දෙන්නා මේ කියන කතාවත් වැරදි කිව්වා. මට වෙනවා කිව්වා ආත්ම භාව. දැන් ඒ දෙන්නට වෙන එක ආත්ම භාවයනේ. මට වෙනවා කිව්වා හතක්. එතකොට රුජා කියනවා දේවයන් වහන්සේ මේ පියාණන් පියතුමනි මේ අපේ සෙන්පති අලාත මෙයා කලින් ජීවිතේ හරක් මරපු බව හැබැයි මෙයා ඊට කලින් ආත්ම භාව හතකට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ මේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා හදපු රන් සෑය අර යොදුනක් උස රන් සෑය අපි ඒ ගැන අපිට විස්තර කියා දීලා තියෙනවානේ. මේ රන් සෑයට මෙයා මල් මාලා ගොත ගොතා පූජා කරලා තියෙනවා කිව්වා. මේ අලාත මේට ආත්ම භාව හතකට කලින්. එතකොට මෙයා කලින් ජීවිතේ කරපු ප්‍රාණඝාතයේ විපාකේ යට ගිහිල්ලා ඒ අකුසල යට ගිහිල්ලා අර සෑයට මල් පූජා කරපු පුණ්‍ය විපාකේ හිස්මතු වෙලා කිව්වා මෙයා මේ ජීවිතේ සෙන්පති වුණේ. ඒක මෙයාට පේන්නේ නැහැ කිව්වා මට පේනවා කිව්වා ඒක. අන්න බලන්න අර බුදුරජාණන් වහන්සේ උදාල කාරණේ කොච්චර සත්‍යද. ඒකොට ඒ කියන්නේ අර ප්‍රාණඝාත අකුසලේ යට වෙලා අර පින අර කුසලයේ හිස්මතු වෙලා අර සෑයට මල් පූජා කරපු කුසලයේ හිස්මතු වුණා. අර හරක් මරණ පව යට ගියා. ඒ වගේම කියනවා පියාණෙනි මේ බීජක මෙයා මීට ආත්ම භව හතකට කලින් මට පේනවා මෙයා ගොවියෙක් වෙලා හිටියේ. ඊට පස්සේ මේ ගොවියා හරක් ටික අරන් කුඹරට ගියා. කුඹර ඊලා දුන්න දවසම මෙයා හානෝ. දවල් වෙලා දැන් මෙයා කෑම කන වෙලාවේ කෑම කන්න මේ හරක් ටික පොඩ්ඩක් පැත්තකට ඔය මේ තනකොළ කන්න නිදහස් කරලා මෙයා කෑම කෑවා. අන්තිමට මෙයාට කෑම කාලා ඉවරලා ටික වෙලාවක් නිින්ද ගියා. මෙයා නැගිටිනකොට හරක් ටික නෑ පේන්න. මෙයා හොයාගෙන ගියා හොයාගෙන හෙව්වා හෙව්වා හතර වටේ අන්තිමට මහා ඝන වනාන්තරයට වැදුනා කියපන්. දවසක් කිව්වා දෙකක් කිව්වා තුනක් කිව්වා මෙයා සතියක් පුරාවට හරක් හොය හොයා මේ ඝන වනාන්තරේ පීරුවා කියනවා. ඒ කාලේ ඔය වනාන්තරේ මැදි යන ශ්‍රමණයන් වහන්සේ නමක් පාර හොයාගන්න බැරුව උන්වහන්සේට හම්බුණා මේ ගොවියා. එතකොට උන්වහන්සේ අර ගොවියාගෙන් ඊට පස්සේ ඇහුවා මේ අනේ ගෘහපති මට මේ පාර හොයාගන්න බැරුව ඉන්නේ මට පුළුවන් නම් මේ වනාන්තරෙන් එළියට යන්න පාර කියන්න කියලා. දැන් මේ මිනිස්සයා දවස් 7ක් කෑමක් බීමක් මොකක්වත් නැහැ හරක් හොයනවා. එතකොට කොහොම පීඩාවක්ද කොහොම අපහසුයක්ද කොහොම වෙහෙසක්ද මෙයාට දවස් 7ක් එක දිගට හොයනවා කියන්නේ. එතකොට ඒ ඇස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ පාරක් අහනවා. මේ මිනිස්සයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා එකපාරට කිව්වා ඔබ වහන්සේට පාරවල් කියන්නේ මං ඔබ වහන්සේ 16ද ගිහිල්ලා හොයාගන්න කිව්වා ඕන දිහාවක. අන්න කටේ වචනේ පිට වුණා. අර සිල්වත් ගුණවත් සමාටේ රහතන් වහන්සේ නම හොඳට සිල් ගුණ දැන් වඩන ස්වාමීන් වහන්සේ නම අපි රහතන් වහන්සේ නමක් කියලා හරියටම කියන්නේ ඒක බෑ. ඒක එහෙම විස්තරයක් නෑ. ඒ වගේම මතක ඒ කියන්නේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකට මේ වචනේ පිට කරේ 16ද කියලා ඇහුවා. අර රුජා කියනවා පියාණෙනි මෙයා කලින් ජීවිතයේ සිටුවරයෙක් වෙලා සිල් ආරක්ෂා කරගෙන දම් පැන්දීගෙන හිටපු බව හැබැයි ඒ කුසලයේ යට ගිහිල්ලා අර ශ්‍රමණයන් වහන්සේට අර දාසවාදයෙන් අමත ඒ කර්ම විපාකෙ ඉස්සරහට ඇවිල්ලා මෙයා මේ ජීවිතේ දාසෙක් කියලා ඉන්නේ කිව්වා. බලන්න එතකොට අර මොකද්ද කුසල කර්මයේ යටපත් කරගෙන අකුසල කර්මයේ හිස්මතු වුණා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංගේ මේවා දැකලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියලා. ඒ වගේම දැන් මේකේ දැන් එතකොට බලන්න එතකොට ඒ විස්තරෙන් අපිට තේරෙනවා මේ භාග්‍යතුන්ස වදාළ කාරණේ. ඒ වගේම තව කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ජීවිතේ දැන් අපි කියවන දස අකුසලයේ යෙදෙන කිනා මරණින් මත්තේ සුගත යන්නත් පුළුවන් දුගත යන්නත් පුළුවන්. ඒ වගේම දස කුසලයේ යෙදෙන කිනාත් මරණින් මත්තේ සුගත යන්නත් පුළුවන් දුගත යන්නත් පුළුවන්. ඒ දැන් අර බීජකට වුණේ ඒකනේ. එයා දස කුසල් තුන සමාදන් වෙලා හිටියේ. හැබැයි එයාගේ අර අකුසලයේ හිස්මත් වෙලා එයා මේ හීන තැනකට වැටුණා. එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ අපිටත් මේකෙන් මේ මහා ලොකුට සතුටු වෙන්න දෙයක් නම් නැහැ. සාමාන්‍ය කිසිම වත් තියෙන සමහර අය කියනවා අපිත් අහලා තියෙනවා. උගාක් අය ඉතින් ඔය පින්කම් පන්සල් යන්නේවා මේ දම් පැන් දෙනේවා මේවට එච්චර උනන්දුවක් නැහැ. ඔය ගෙදරට වෙලා සමහරට ඔය මල් ගස් ටිකක් හදාගෙන සමහරට බල්ලෙක් හදාගෙන
ඒ වගේ තියෙනවා අමුතු අමුතු දේවල් හදාගෙන ඉතින් ඔය මල් ගස ටික නඩත්තු කරගෙන ඉතින් ඔය දිනදා ගෙදර කාලවිල ඉන්න ලොකු පින්දහක් ගැන උමනාවක් නැහැ. ඒතොර ඒගොල්ලන් යහුවාම අපේ ඒගොල්ලෝ කියනවා අපි අතින් ඉතින් අපි කාපෙන් කාටවත් වැරද්දක් නැහැ, අපි කාටවත් දොසක් කියන්නෙත් නැහැ, අපෙන් කිසි කෙනෙකුට වැරද්දක් නැහැ. ඒ නිසා ඉතින් අපිට අමුතුවෙන් පින් කරන්නත් ඕනේ නැහැ කියනවා. ඒව කියනවා ඉන්නවා. දැන් බලන්න මේ කර්ම විභාගයේ දිහා බලනකොට ඒක අන්තිම භයානක තත්ත්වයක්. මොකද දැන් අතීතයේ වුණ කර්ම විපාක පසක තිබේවා ඒවා අපි දන්නේ නැහැ කිව්වා. හැබැයි අපි මේ ජීවිතේවත් බලවත් කුසල් දහම් උපත්වා ගන්න උන නේද අපි මේ සංසාරගත ඊළඟ ජීවිතේ අඩුගානේ සුගතියකවත් පැනගන්න. දැන් අතීතයේ වෙච්ච ඒවා උනානේ, දැන් අපිට ඒව නවත්තන්න හෝ ඒවා මොකක්වත් කරන්න බෑ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතේ අපි බලවත් කුසල් දහම් දියුණු කරගෙන තිබුණොත් අර දුර්වල අකුසල කර්ම යටපත් කරලා අපිට පුළුවන් මේ කුසලයේ උපද්දවා ගන්න. ඒ නිසා මනුස්ස ජීවිතේ ලැබෙච්ච මනුස්ස ජීවිතේ හොඳට පින කරගන්න ඕනේ නුවණැති කෙනා මේ දේශනා අහන. එතකොට ඔන්න අතීතයේ කර්ම නිසා මෙයාගේ සුගතිය දුගතිය තීරණය වෙන හැටි. ඒ වගේම බුදුරජාන් වහන්සේ වදාලා අතීත කර්මයක් එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඒක තියෙනවා නම් ඒ විදිහට එනවා. ඒ වගේම මරණ කාලේ වාසෝති සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි. ඒ කියන්නේ මෙයා මේ මරණාසන්න කාලයේ කරන කර්ම විපාකයක් එක්කෝ මිසදුටුවක් සමාදන් වෙච්ච එකක් මුල් වෙලා මෙයාගේ දුගතිය සුගතිය තීරණය වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ මෙයා පිටුම් ප්‍රාණඝාතේ දස අකුසල් කරනවා. හැබැයි මරණාසන්න කාලේ මෙයා යම් ධර්මයක් සමාදන් වෙනවා. සම්මාදිට්ඨියක් සමාදන් වෙනකොට සමහරට අර අකුසලේ යට ගිහිල්ලා මේ කුසලේ හිස්මතු වෙලා මෙයා සුගතිය යන්න පුළුවන් කියනවා. ඒ වගේම මෙයා දස අකුසලේද දස කුසලේද නෝ කියමු. දස කුසලයේදී වාසය කරන කෙනත් මරණාසන්න කාලේ කරන සමහරට මිත්‍යා දෘෂ්ටියක් හරි සමාදන් වුණොත් ඒකේ විපාක හැටියට අර දස කුසලේ යටපත් වෙලා අරක හිස්මතු වෙන්නත් පුළුවන් කියනවා. එතකොට මේ ජීවිතේ කතාවක් මේ කියන්නේ. දැන් ඒකට ওই පොඩි විස්තරයක් තියෙනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා මහාචාල කාල කියලා උපාසක කෙනෙක්. සද්දාස රජුරන් කාලේ වගේ මට මතක. මේක මේ සීලවත් වෙ තියෙන්නේ. එතකොට මේ උපාසක අවුරුදු 30ක් අර අපි කියන්නේ දෙතිස් කුණප භාවනාව. පටික්කුල මානසිකාරය දෙතිස් කුණප භාවනාව මෙයා සජ්ජායනය කර කර පිරිවැහුවා කියනවා. ඒ කියන්නේ මෙයා පුරුදු කරේ මොකද්ද? ධර්මය අවබෝධ කිරීමේ අදහසින් මේ හොඳ උපාසක කෙනෙක් අවුරුදු 30ක් මොකද සජ්ජායනය කියලා කියන්නේ විමුක්තායතනයක් නේ, නිවන් දකින්න පුළුවන් අවස්ථාව. සජ්ජායනය තුනත් කෙනෙක් ධර්මය අවබෝධ කරනවා. මේ උපාසක මේක පුරුදු කරගෙන අවුරුදු 30ක් අවුරුදු 30ක් පුරුදු කරලා මෙයාට කිසිඳු මේ සමාධි නිමිත්තක් හෝ විශේෂ අධිගමයක් මොකුත් ලැබුණේ නැහැ කියනවා. ඒ නිසා මෙයා වැරදි දෘෂ්ටියක් ගත්තා කියනවා. මේ ධර්මය නම් දොස් සහිත එකක්. ඔන්න හිතුවදී මේ ධර්මය දොස් සහිත එකක්. මේකේ විපාක ගන්නවා මම අවුරුදු 30ක් පුරුදු කරලත් මට මොකුත් නැහනේ කියලා මෙයා අර ධර්මය ගැන වැරදි මිත්‍යා දෘෂ්ටියක් ගත්තා. දැන් මේ ජීවිතය අවසාන කාලේ අන්තිමේදී මිත්‍යා දෘෂ්ටිය තුලම ඉඳලා මැරිලා ගිහිල්ලා ඉපදුනා කියනවා මහවැලිගගේ මහා කිඹුල් තඩියෙක් කියලා. ඒ කිඹුලා කොච්චරද විශාලද කිව්වොත් ඒ මහවැලි ගගාරා යන්න ආපු කරත්ත 60ක ඒ ගොන්නු ඔක්කොම කෑවා කියනවා. බලන්න එතකොට අර උපාසක දැන් එයාට සමහරට දැන් මේකේ ඊට වඩා මේ වෙනුවෙන් කැප වෙලා මාර්ගපාල නොලපු විස්තර ඕන තරම් දේශනාවල තියෙනවා. නමුත් මේ උපාසක සමහරට උපාසකගේ ඉන්ද්‍රිය ධර්මයෙන් මූර්ලා ගියේ නැති ඇති. එහෙම අපිට ඒකාන්ත කරලා කියන්න බෑනේ මම මේ මහසිනුව ලැබෙනවාමයි කියලා. ඉතින් මේ තියෙනවනේ දැන් මේකේ පුරාණ කර්ම විපාකත් එනවා. නමුත් මේ උපාසක මොකද කරේ? අර ඒක දැන් හරි මට නොලැබුණා, ලැබුණා හෝ නොලැබුණා කියලා ධර්මය සැක කරා. ඒක ධර්මයේ තිබුණ විශ්වාසය නැති කරගත්තා. අර මිසදුටුව සමාදන් වුණා. ධර්මයට ධර්මයේ කෙරෙහි වැරදි ආකාරයේ දෘෂ්ටියක සමාදන් වෙලා ඉන්නවා කියන කාන්තිම භයානකයි. බලන්න එතකොට අර අවුරුදු 30ක් පුරුදු කරපු කර්මය යට ගිහිල්ලා අර මරණාසන්න කාලේ ගත්ත මිසදුටුව බලවත් වෙලා මෙයා තිරිසංග පායට වැටුණා. ඒ වගේම කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල් කරලා මරණ කාලේ යම් මේ සම්මාදිට්ඨික සමාදන් වුණොත් එයා ඒ කාරණෙන් සුගතිය යන්නත් පුළුවන් කියනවා. දැන් බලන්න ඒකට මේ විස්තරයක් තියෙනවා. මේ
ඔය කාලෙ තිබිල තියෙනවා මදු අංගන කියලා ගමක් ඉති මේ ලංකාවම අතීතය විස්තර මේවා. ඒ ගමේ හෙටිය මේ දෙබල දමිල මේ මනුස්සේ මෙයා මේ දොරට පාල රස්ථාවතම එකරේ. එතකොට මෙයා ඒ රස්ථාවට අමතරව මෙයා කරේ මාළු අල්ලන එක. මාළු අල්ල තමයි මෙයා ජීවත් වුණේ අර රස්සාවට අමතරව. හැමදාම මාළු අල්ලනවා. මෙයා මේ විදියට අවුරුදු 50ක් තිස්සේ මාළු අල්ලල ජීවත් වුණ මිනිස්සේ. අන්තිමට මෙයා මැරෙන්න වැටුණා. එතකොට ඒ කාලේ හිටියා ඔය ගිරි විහාරවාසී මේ චුල්ල පිණ්ඩපාතික කියලා රහතන් වහන්සේ නම. ඒ කාලේ වැඩ හිටියා. උන්වහන්සේ දිවසින් ඉඳා බලනකොට උන්වහන්සේ දැක්කා අර දෙමළ මිනිස්සයා ජීවිතේ මොකක්වත් පින් කරගෙන නැහැ. මේ මිනිස්සයා මැරිලා නිරේ යනවා. උන්වහන්සේ දැකලා එදා උන්වහන්සේ උදෑසන අර දෙමළ මිනිස්සයාගේ නිවසට වැඩියා. වඩිනකොට එයාගේ නෝණ හිටියේ. ඊට පස්සේ කිව්වා මේ කෝ මේ ඉන්නවද කියලා උපාසක. එතකොට මේ නෝණ ගිහිල්ලා එහෙමයි ස්වාමීන් ඉන්නවා කියලා ගිහිල්ලා උපාසකට කිව්වා දැන් මේ ඇඳේ වැටිලා ඉන්නේ මරණ ආසන්නේ. මේ අන්න අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ස්වාමීන් දැන් මේගොල්ලෝ දෙවලනේ කොහොමද? මේගොල්ලෝ අර ස්වාමීන් වහන්සේලා දැන් කාල රහතන් වහන්සේලා යුගේ පින්න පාත් වරිනවා. මේවා දැකලා තිනවා. නමුත් කිසි දානයක් මොනක් දීලා නැහැ. එතකොට අර උපාසක කියනවා මං අවුරුදු 50ක් මේ ජීවිතේ ගෙව්වා. අනේ උන්වහන්සේ කවදාවත් මට හම්බෙලා නැහැ. උන්දී උන්වහන්සේත් එක්ක මම මොනවා කතා කරන්නද? හැබැයි මේ රහතන් වහන්සේ වැඩි අනුකම්පාවෙන්. ඊට පස්සේ කිව්වා ඉතින් ආ දැන් වැඩි යන ඉතින් කවන්නේ නැහැ. ඔය වැඩ පිටේ ඉන්නම් පොඩ්ඩක් කතා කරන්න කියලා ඔන්න එතන ආසනයක් පනවලා අර රහතන් වහන්සේ ඇතුළට වඩා හිඳෙව්වා. වඩා හිඳවලා උන්වහන්සේ කියන උපාසක දැන් ওই පරණ කදේවල් ගැන හිතන්න එපා කිව්වා. ඔබ මං සීල් සමාදන් කරවන්නම් මේ සීලය පිළිහිටන්න කිව්වා කියලා තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් කෙරෙව්වා. අර අවුරුදු 50 කිසිම පිනක් දහමක් කරපු නැති මාළු අල්ලල හිටපු මනුස්සයා ඒ පංචශීලයේ සමාදන් වෙන අතරතුරම ඒ මනුස්සයා මැරුණා. මැරිලා ගිහිල්ලා චාතුම් මහ රාජකේ උපන්න කියන දෙව්ලොව. එදා හවස මේ දිව්‍ය පුත්‍රයා බලනවා මම්මී මේ මාළු අල්ලල හිටපු මනුස්සේ මං කොහොමද මේ වගේ සුගතියකට එන්නේ? ඊට පස්සේ මට අනේ උපකාර කරේ අර ශ්‍රමණයන් වහන්සේ කියලා උන්වහන්සේ එදා අර මේ චුල්ලපින්ඩ පාතික තිස්ස මහ රහතන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා කියන අර දිව්‍ය පුත්‍රයා. පෙනී ඉඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට අනුකම්පා කරා. මං අන්තිම මොහොතේ සමාදන් වෙච්ච පංචශීලයේ විපාකය කියනවා මම මේ සුගතියට ආවේ. නැත්තම් මං නිරේ තමයි කියනවා. ඒ වගේම ස්වාමීනි මට පංචශීල් සම්පූර්ණයෙන්ම ගන්න බැරි වුණා කියනවා. සම්පූර්ණයෙන්ම ගත්තනම් මට මීට වඩා ඉහළ දිව්‍ය ලෝකයට යන්න තිබ්බා කියලා. එතකොට බලන්න අර රහතන් වහන්සේ අනුකම්පා කරලා ඒක දැනගෙන තමයි උන්වහන්සේ වැඩි. එතකොට බලන්න මේ ජීවිත කාලෙම මේ මිනිස්සයා පිනක් කරගෙන නැහැ. ප්‍රාණඝාතය තමයි බහුල වශයෙන් කරේ. හැබැයි මරණාසන්න කාලේ අර සමාදන් වෙච්ච සම්මා දිට්ඨිය අර සීලයේ සමාදන් වීම අර යා අවුරුදු 50ක් කරපු කර්ම විපාකේ යට ගිහිල්ලා අරක හිස්මතු ඒකෙන් යා සුගතිගාමි වුණා. එතකොට බලන්න මේ එතකොට මේ කර්ම විපාක කියන එක මේකේ කොච්චර මේක කොච්චර සංකීර්ණද කියන එක. ඒ වගේ මේකේ අපිට සතුටු විය යුතු කාරණේකුත් තියෙනවා, දුක් විය යුතු කාරණේකුත් තියෙනවා. ඒ මොකද අපිට ඒකාන්තයෙන් කියන්න බෑ මේ ජීවිතයේ කෙනෙක් දස අකුසලයේ යෙදුණයි කියලා යා මරණින් මත්තේ ඒකාන්තයෙන් සුගතිය යනවා කියලා. ඒ වගේ මේකාන්තයෙන් දුගතිය යනවා කියලා. මේ ජීවිතයේ දස කුසලයේ යෙදෙන කෙනාටත් අපිට ඒකාන්තයෙන් කියන්න බෑ මෙයා මරණින් මත්තේ සුගතිය යනවා කියලා. මොකද දුගතිය යන්නත් පුළුවන්. ඒ නිසා මෙතන තියෙනවා අපි තේරුම් ගත යුතු භයානක තත්ත්වයක් මේක. ඒ මොකද මේ අතීතයේ කරපු කර්ම විපාකත් ඉස්සරහට එන්න පුළුවන් මරණාසන්න වෙලාවේ. අන්න ඒකයි. ඒ නිසා පින්වත්නි අපි මේ දේශනාවල් අහනකොට දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ තියෙන මේ සංකීර්ණ විෂය මේක අති සංකීර්ණ කාරණයක් නේ. මොකද අතීතයේ කර්ම විපාක ගැන මේ කතා කරන්නේ මේ ජීවිතයේ කර්ම විතරක් නෙමෙයි. ඒතර මේවා අහනකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ ඉරණම ටිකක් භයානකයක් කියන එක. මේක වෙන්නේ මොකක් නිසාද? මේ සක්කාය දිට්ඨිය අනතුර තමයි මේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකිරීමේ අනතුර තමයි මේ තියෙන්නේ. ඒ නිසා
දැම් මේ කොටසත් ම මේ කියන්න නැත්තම් මේ දේශනාවට අසම්පූර්ණයි වගේ එතකොට කෙනෙකුට තන්න පුුවන් මේකින් ගැලවෙන්න හි ක්‍රමයක් නැද නෑ. භාග්‍යතුන් වහන්සේ අපිට කර්මය සය කරන ප්‍රතිපදාවක් වදාලා උන්වහසේ අපි මේ ආසරණ කරලා පිරුණුම් පැවන කර්මයේ සය කරන ප්‍රතිපදාවක් උන්වහසේ වදාලා මොකක්දේ ප්‍රතිපදාව අය මේ වරී වට්ටංගිකෝ මක්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන් තාජීව වායාම සති සමාධි මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් ප්‍රති පිළිපදිනවා නම් ඒකට අනුව එයාගේ ජීවිතේ හැඩගස්ව ගන්නවා නම් එයා ධර්මයේ හැසිරෙනවා නම් එයාට පුළුවන් පුරාණ කර්මයක් සිඳින්න පුළුවන් මේ ජීවිතේ කර්මයක් සිඳින්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ රතන සූත්‍රයේ අන්තිම ගාථාවේ කීනම් පුරාණං නවං නත්ති සම්භවං මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරන ශ්‍රාවකයා පුරාණ කර්මයක් සැය කරනවා නව කර්ම හොතුල සම්භව වෙන්නෙත් නැහැ. ඒ තමයි සංඛාර නිරෝධේ සාක්ෂාත් කරන රහතන් වහන්සේ. ඒ නිසා අපිට මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්තා කියලා කියන්නේ සතර අපායට යටින් නැහැ. එයා එතනින් නිදහස්. ඊට පස්සේ අනාගාමී වුණා කියන්නේ එයා කාම ලෝකෙට ඉන්නේ නැහැ. එයා බමුලොම් පිරුණ අරහත්ත්වයටපත් වුණා කියන්නේ සියලුම භවයන් ඉවරයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කර්මයේ ක්ෂය කරන ප්‍රතිපදාව. එතකොට අපි කල්පනා කරගන්න ඕනේ අතීතයේ වෙච්ච දේවල් වුණා අපි දන්නේ නැහැ වමුණවද කොහොමද කියන එක. ඒවා විපාකෙන විදිහත් අපි දන්නේ නැහැ. මොකද ඉතින් රහතන් වහන්සේ දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ මේ ජීවිතේ කුරා කූඹියෙකුටවත් වරදක් නැහැ නේ උන්වහන්සේ. නැවත උන්වහන්සේත් අර හොරුන්ගේ පහල කාලා පිරුණම් පෑවන. එතකොට මේ මොකද්ද අතීතයේ කර්මයක විපාකයක් කියාවේ. ඒ වගේ අපි දන්නවා ඉතින් කුණ්ඩදාන මහරහතන් වහන්සේ, සප්පදාස මහරහතන් වහන්සේ, මෝගරාජ මහරහතන් වහන්සේ, ලෝසක මහරහතන් වහන්සේ, පිළිඳවච්ච මහරහතන් වහන්සේ ඒ වගේ අතීත කර්ම වල විපාක විඳලා විඳ ඉතින් උන්වහන්සේලාත් මේ ජීවිතේ. එතකොට අපිට එතකොට ඒක පොදු ඉරණමක් නේක. මොකද අතීතය කරපු අසය කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් මේ ජීවිතේ යම් විදිහකට තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න. මේ ජීවිතේ හොඳට දස කුසලයේ තුල සමාදන් වෙලා ඒ වගේ මේ බුදුරජාන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගය තුල කෙනෙක් හික්මෙනවා නම් එයා ටික ටික මේකේ පුරුදු කරනවා නම් අඩුගානේ සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙන්න එයා මේ ජීවිතේ උත්සාහ කරනවා නම් මොකද බුදුරජාණන් වහන්සේ වදාළනේ සද්ධානුසාරී ධම්මානුසාරී කෙනත් සෝතාපන්න නොවි කරුණේ කරන්නේ නැහැ කිව්වා. ඒ විදිහටවත් එන්න පුළුවන් නම් අපි මේ සියලු කර්ම ක්ෂය කරන ප්‍රතිපදාවට ආව වෙනවා. ඒ ප්‍රතිපදාවේ ඵල ලැබුවා වෙනවා. ඒකයි පින්වත් අපි මේ දේශනා අහනකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ පොඩි පොඩි පින්කම් කරලා ටික ඒක සතුරු ඒක දෝෂයක් නෙවෙයි අපි දානමානයක් දින තමයි ඒක සතුරු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දාලානේ. හැබැයි ඒකෙන් තෘප්තිමත් වෙන්න එපා. මොකද මේ ඉරණමක් මෙහෙම ඉරණමක් අපිට තියෙනවා. එතකොට එයා වහා වහා ධර්මයේ හැසිරෙන්න ඕනේ. හොඳට සීලය තුල පිළිහිටන්න ඕනේ. ඊළඟ මේ පොහොය දවසට අට සීලෙ පිළිහිටන්න ඕනේ. ඊළඟ විහෙර විහාරස්ථාන වල කටයුතු ඒවා තියෙනවා පින්කම් තියෙනවා ඒවට නොහෙලා තමන්ගේ තමන්ට ධන පරිත්‍යාග කරන්න පුළුවන් ඒවා ආශ්‍රමයෙන් නම් ඒවා කරන්න ඕනේ. ඒතර සෑයවල් බෝධින් වහන්සේලා වඳිනේ අඩු ගානේ ගෙදර යෙදිනේදා මල් පහන් පූජා කරලා බුදු වඳින පිරිත් කියන මේවත් අපි කරන්න ඕනේ. මොකද ඒ හැම තැනකම කුසල් මුලක් තමයි වැඩෙන්නේ. කුසල් මුල තමයි හිස්මතු වෙන්නේ. ඒ කුසල් මුල හිස්මතු වීම අකුසල් මුල යට යන්න හේතු වෙනවා. එතකොට ඒ කුසල් මුල බලවත් වුණොත් එහෙම ඒක නිෂ්ඨාවට පිහිටනවා සෝතාපන්න කෙනාගේ. එතකොට එයාගේ බරපතල අකුසල් කවදාවත් අපායගාමී අකුසලයක් එයාට වෙන්නේ නැහැ කියලා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ වදාළානේ. ඔය රතන සූත්‍රෙම තියෙනවානේ. චජා විඨානානි අභව්වෝ කාතෝ. ඒ කියන්නේ කර්ම හයක් එයා තුළ වෙන්න අභව්‍යයි කියනවා. ඒ කියන්නේ අනන්තරී කර්ම පහත් මිසදුටුවත් මේ කවදාවත් සෝතාපන්න කෙනා තුළ ඒක වෙන්නේ නැහැ කියලා. එතකොට මොකද ඒ වගේ කර්මයක් කරන්න එයාගේ අකුසල් මුල කවදාවත් බලවත් වෙන්නේ නැහැ. එහෙම තමයි මේක මේ ප්‍රතිපදාව යන්න තියෙන්නේ. ඒ නිසා පින්වත් මේ දේශනා අහනකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ තිබුණ අසහාය නුවණ. ඒ වගේම අපි අපේ තුළ තියෙන මේ ඉරණම. එතකොට මේ අහනකොට තමන් මේ වැඩියෙන්ම හිතන මේ බය වෙන්න නෙමෙයි ඕනේ. තමන් වහවහ කුසල් දහම් දිනු කරගන්න උත්සාහවත් වෙන එක. ඒකෙනා මේ ධර්මයේ හැසිරෙලා මේකෙන් ගොඩ යනවා. අන්න ඒකයි. ඉතින් ඒකයි කාරණේ අරඹයා තමයි. ඉතින් අපි ඔබටත් මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා මේ කර්මය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහා කම්ම විභංගය හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේට
වහවහා කුසල් දහම් රැස් කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න හැම දිනාටම මේ දේශනාවෙන් රැස්වෙන පින උපකාර වේවා කියලා අපි බොහොම කරුණාවෙන් සෙත් පතනවා. ඒ වගේම ධර්මානුශාසනා තුන් රැස් කරගත් සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ අනුමෝදන් වෙත්වා, සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු මේ ආරණ්‍ය වාසී රටල වාසී මහා සංඝරත්නය අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාට මේ පින එකලෙස අනුමෝදන් වීමෙන් හැම දිනම මෙලොව සැප ලබත්වා, පරලොව සැප ලබත්වා, හැම දිනාටම සංසාර දුකින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.